මීට කලින් අපි ජනාධිපතිවරු පත් වෙනව දැකලා තියෙනවා. අයියෝ, තාම වාහනේ විකුණ ගත්තේ නැද්ද? එහෙනම් pasutamaka.lk එකට යන්නකෝ. මතකනේ නැති දෙයක් නැති තැනක්. ඒ ජනාධිපතිවරු පත් කරගත්ත ජනතාවට තියෙන වේදනාවක් කලකිරීමක් නේද? හැමදාම ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරපු ජනාධිපතිවරු වෙනුවට ජනතාවට වෙච්ච පොරොන්දු කඩ කරපු ජනාධිපතිවරු තමයි අපි ඉතිහාසය දැකලා තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ඡන්දෙ පාවිච්චි කරලා ජනතාව ඡන්දෙ පාවිච්චි කරාට පස්සේ ඉන්නේ කේන්තියකින් දුකකින්. හැබැයි දැන් එහෙම නෙමෙයි. අපට ඡන්දෙ දීපු ජනතාව විතරක් නෙමෙයි, අපට ඡන්දෙ නොදීපු ජනතාව පවා අධයන් බලාපොරොත්තුවකින් විශ්වාසකින් ඉන්නවා. මාලිමාව ජාතික ජන බලවේගයේ පාලනය ඉදිරියේ ජනතාවගේ ප්‍රශ්න ගැටළු විසඳයි කියලා. ඒ తත්වය මේ රටට ගෙනාවේ ජනතාව. Taman ඡන්දෙ දුන්නු ඡන්දය රට පාලනය කරන ඡන්දයක් බවට පත් කරේ ජනතාව. මීට කලින් හුවක් වෙලාවට ජනතාව ඡන්දේ පාවිච්චි කරලා ජනතාව පාලකයන්ගේ අනට යටත් වෙච්ච මිනිස්සු බවට පත් වෙලා හිටියේ. අද අපි එහෙම නෙමෙයි. අද ජනතාවට දැනෙනවා තමන්ගේ ඡන්දයට ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ප්‍රයෝජනයක් තියෙනවා කියලා. දැන් ඒක හොඳටම දැනෙන තියෙන දේ තමයි අපි ඡන්දේ දුන්නේ ජනාධිපති වර්ණ වුණාට නේද? මහමැති වර්ණටත් ඒ ඡන්දේ ප්‍රතිඵල බලපාලා තියෙනවා කියලා අපට පේනවා. නැද්ද? නේද? ජනාධිපති වර්ණයේදී සජිත් ප්‍රේමදාස හරි රනිල් වික්‍රමසිංහ හරි දිනුව නම් බැරි වෙලාවක්. නේද? එහෙනම් ඔය 49ක්ද 50ක් විතර දැන් ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන කට්ටිය ඉදිරිපත් නොඉන්නවද? ඉදිරිපත් වෙනවනේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස හරි රනිල් වික්‍රමසිංහ හරි නම් මේ ජනාධිපති වර්ණය ජයග්‍රහණය කළා තියෙන්නේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා විශ්‍රාම කියපු කට්ටිය විශ්‍රාම යනවද? නැහැ නේද? එහෙනම් ඒගොල්ලෝ විශ්‍රාම යව්වේ කාගේ ඡන්දෙන්ද? අපේ ඡන්දෙන්. ජනතාවගේ ඡන්දෙන් නේ. ජනතාවගේ ඡන්දේ දුන්නා ජනාධිපති වර්ණයේදී මාලිමාවට වැදුනා මහමැති වර්ණයටත් එක්ක. එහෙම තියෙනවද? අද ප්‍රවෘත්ති බලපු නැති මිනිස්සු ප්‍රවෘත්ති බලන්න පටන් ගන්න තියෙනවා. නේද? වෙනද ප්‍රවෘත්ති යනකොට ටෙලි නාට්‍යයට මාරු වෙච්ච මිනිස්සු. අද ටෙලි නාට්‍ය බල බල ඉඳලා ප්‍රවෘත්ති වලට මාරු වෙන තැනට රටේ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව උනන්දුවක් ඇති වෙලා තියෙනවා. උද්‍යෝගයක් ඇති වෙලා තියෙනවා. ඒ උද්‍යෝගයේ උනන්දු ඇති කරගත්තේ ජනතාවම තමයි. ඒකේ අනුර සහෝදරයා අපේ විශේෂත්වයක් ඇති. අපේ මෙදිහත් වීම වල විශේෂත්වයක් ඇති. හැබැයි ජනතාව තමන්ගේ ඡන්දෙන් මේ ප්‍රතිඵලය දිනාගත්තේ නැත්තම් මේ උද්‍යෝගේ නැහැ. මේ උද්‍යෝගේ නැහැ. ඒ නිසා මම කියන්නේ වැටිච්ච රටකට නැගිටින්න පණ දුන්න ඕගොල්ලන්ට ස්තුතියි. ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. හැබැයි අපි මේක ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙනියන්න ඕන. තව අවුරුදු 10කින් 15කින් හරි අපේ රටේ දරුවන්ට නේද කියන්න දෙයක් අපි ඉතුරු කරන්න ඕන. මොකද්ද? 2024 ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දෙදි අපේ අම්මලා තාත්තලා කතරේ පාවිච්චි කරලා හොරු ටිකක් අතු ගාලා දැම්මා. හොඳ මිනිස්සු රට පාලනය කරන්න පටන් ගත්තා. ඒක නිසා අපි දැන් මේ රට දාලා යන්නේ නැතුව මේ රටේ ජීවත් වෙනවා කියලා කියන දේ අපේ දරුවන්ට ඉතුරු කරෝතින් අපට නිදහසේ මැරෙන්න පුළුවන්. අපට නිදහසේ මැරෙන්න පුළුවන් නේද? ඒක බැංකු පොතක සල්ලි දානවට වඩා ඉතුරු කිරීමක්. ඒක දේපල එකතු කරලා ඉතුරු කරනවට වඩා ඉතුරු කිරීමක්. අන්නේ ඉතුරු කිරීම කරන්න පුළුවන් මිනිසුන්ට විතරයි, ඡන්දදායකවන්ට විතරයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝගේ සහයෝගයෙන් මේ රට හදන්න යන මේ ගමනට, ලස්සන ජීවිතයක් මිනිසුන්ට උදා කරන ගමනට, පොහොසත් රටක් හදන්න යන මේ ගමනට ශක්තිය දෙන්න පුළුවන් කියලා. මම නැවතත් කියන්නේ ඒකයි. පාර්ලිමේන්තුව තුල හොඳ මිනිසු ඉතුරු වෙනවා අනිවාර්යෙන්. නරක මිනිසු අතු ගෑවිලා යනවා. දැන් නරකය ඉල්ලාස් වෙමින් තියනවා. තමන්ගේ ඡන්දෙන් ඉල්ලාස් කරන දඩට පත් කරන්න පුළුවන් වුණා නම් මේ නරක දුෂ්ට දේශපාලනේ රටේ නීතිය හරියට ස්ථාපිත කරලා වැරදි කර මිනිස්සු දඬුවම් දීලා මෙරට හදන්න ඕගොල්ලන්ට පුළුවන්. ජනතාවට පුළුවන් මේ ජනතාව ගත්ත නිවැරදි තීරණය ඉදිරියටත් පවත්වාගෙන යන්න කියලා ඕගොල්ලෝ හැමෝටම ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.